දේශපාලනවාසීගන්න සමග ජන බලවේගේ ජාතික ජන බලවේගේ දෙකම ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිය ඒ රනිලි ක්‍රමසික ප්‍රතිපත්තිම ඉතාම පැහැදිලිවේ නීතිනුගමන කලින් අපේ කිව්වා හරිද ඉතාම පැහැදිලිව රනිලවික්‍රමසිංහගේ ප්‍රතිපත්තියයි සමග ජන බලවේගේ සහ ජාතික ජන බලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුනම එකයි කියලා ඔබත් පිළිගන්නවා පැහැදිලිද ඔහු ඔවුන් දැන් අර ව්‍යාපාරික දැන් අර ව්‍යාපාරික ප්‍රජා හමු කියලා දෙකක් කරානේ ඉතින් ඒ ව්‍යාපාරිකව තමයි මේකට සම්බන්ධ හරිද මේ 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 මංකොල්ලේට සම්බන්ධ වුන් දැන් ඔවුන් ඉස්සරහට මේකල දන ගහලා පොරොන්දු වෙනවා සමහරවිට එකම ව්‍යාපාරිකයෝ තමයි හැම පක්ෂතුරේම ප්‍රධාන ව්‍යාපාරිකයෝ සියලු දෙනාම තුනේම ඉන්නවා මම කියන්නේ එකම කාරණා තමයි මම කියන්නේ මේ 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 මේවා එලි පිටා කියන කාරණේ පැහැදිලිව කොහොමද සූතී එක විවෘතව කතා කරන්නේ නෑ එතකොට මම කියන්නේ ඒ ව්‍යාපාරික ඉස්සරහට මේ දේශපාලන පක්ෂ දෙක විශේෂයෙන් දැන් රනිල් වික්‍රමසිංහගේ පාර යන ගමන් ඒගොල්ලෝ දන ගහලා පොරොන්දු වෙනවා ඒ උන් ඉස්සරහ අපිට අපි මේ මේ ප්‍රතිපත්ති අරගෙන වෙන දෙයක් කරන්නේ දැන් මම දැක්කා උන් ප්‍රකාශ කරනවා කෙලින්ම දැන් අනුරු දිසානායකගේ ප්‍රකාශයෙන් මම දැක්කා ඔහු කියනවා මේ ආර්ථිකයේ ඉතාම සියුම් වෙනසක්වත් නොකරනවා අපි වග බලා ගන්නවා කියලා. හරි ඒ කියන්නේ කිසිම මේ මොකද මේක ඉතාම සියුම් විදිහට මේක දැන් තියෙන්නේ මේකට දැනන විදිහ ඉතින් ඒකට මම කියන්නේ මොනවද ඒතර මේක දැන් කර කරන වෙනස මොකක්ද? හරිද ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගත්තත් විදහාක ජනාධිපති මේ අහෝසි කරන්නේත් නැහැ. ඒ වගේ ඔබේ අපේක්ෂාව පැහැදිලිව කියන එක තරක දැන් අනුර කුමා කුෂිකාරම් මාතිතුමා කියවනම් ඒ අය මේ තියෙන ක්‍රමවේදෙට වෙනසක් කරන්නේ නැහැ මේ ලිබරල් ආර්ථික ක්‍රමේ ගැන අරන් යනවා නම් ඇයි අපි ඉන්න සාර්ථක ජනාධිපති රනිල් වික්‍රමසිංහතුමාට ඡන්ද දෙන්නේ නැතුව ඇයි අපි අනුර කුමා කුෂිකාරමතුමාට දෙන්නේ කියලා නුවන් බෝපකේ එකතර කියනවා නෑ මම මම පිළිගන්නේ නෑ අනුර මේ රනිල් වික්‍රමසිංහ ඔහු කියන්නේ ඔබේ ඔබේ ජනාධිපති අපේක්ෂකයා කියලා බව කියන ප්‍රකාශය මම කියන්නේ මම මම ඉතාලම මම මම කිව්වේ නැද්ද ඇත්තටම ඒක කිව්වද කිසිම ආකාරයෙන් මේ රනිල් වික්‍රමසිංහ ප්‍රොමෝට් කරනවා මම කියනවා වීඩියෝ කිව්වා වීඩියෝ මම දැන්නේ මම කියන්නේ ඒ කියන්නේ කපල දැම්මහම පස්සේ ඔහු කියපුට දැක්කම මම කියන්නේ මේ අපේ හරයෙන් ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහයි එතුමයි සජිත් ප්‍රේමදාසයි ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය වැඩපිළිවෙල එකක් කියන තමයි අපි මේ රටේ ජනතාවට පුන පුනා කියන්නේ ඒක ඒක පොඩ්ඩක් බලන්න. ඔව් සමහරවිට දැන් මේ මේ ප්‍රතිපත්ති ගැන කතා කරේ මිතම වැදගත් අවිනාඩි 10ක් විතර ඔබට තියෙන නිසා. දැන් මේ ඔබත් කියනවා මේ ප්‍රතිපත්ති තුනම එකයි රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය සහ සජබේ ජාතික ජන බලවේගේ මේ තුනම එකයි. දැන් තුනම එකයි හැබැයි ජන අරගල සම්දානයේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි කියලා කියනවා නම් ඔබ මම අර අහපු මුල් ප්‍රශ්නෙට මම නැවතෙනවා මට කෙටියෙන් මේ සමස්ත රටේ ජනතාවට තේරෙන විදිහට ඔය 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 ගණන් සංඛ්‍යා සහ ඒ අපිට ආර්ථික මේ වශයෙන් වැරදිච්ච තැන් හරි වෙන්න පුළුවන් ඔබ කියන විදිහට නමුත් අපි තේරෙන්න අහමු මොකද ජනාධිපතිවරණයක් ඉස්සරහනේ අපි ඉන්නේ ඒ නිසා අපි තේරෙන්න මේක පැහැදිලි කරගමු ඇත්තටම නුවන් බෝපගේ ප්‍රමුඛ ඔබතුමන්ලාගේ මේ ජන අරගල සම්දානය ඇතුළේ තියෙන සැලැස්ම මට කෙටියෙන් කියන්න මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ ඇවිල්ලා මේ තියෙන ණය ටික ගෙවාගෙන කෙටි කාලීනව හෝ මධ්‍ය කාලීනව දිගු කාලීනව හෝ මොකද්ද තියෙන සැලැස්ම ඔබේ? ඔව් මම කියනවා. අපි ඒක ඒක කළ යුතුයි මුලින් කියලා මම විශ්වාස කරනවා. හරි. දැන් එකක් තමයි මේ සැලැස්ම අපේ සැලැස්ම නෙමෙයි. මේක ජනතාවගේ සැලැස්ම ජනතාවගේ ඉල්ලා හිටින එක. පළවෙනි එක අපි අන්න අර අපනයන සහ ආනයන සමාගම් මේ රටේ ආර්ථිකයට දෙන ගේම් එක තියෙනවානේ. ඒ ගේම් එක අපි නවත්තමු. ඒ ගේම් එක කියලා කිව්වේ අර අසීමාන්තිකව රටෙන් ධනය අරගෙන යන ගමන නවත්තනවා. ඒ ඩොලර් බිලියන 4ක 5ක ධනය රටෙන් එළියට ගෙනියන. මොකද ඒගොල්ලෝ අඩුම් තරමේ මේ ගන්න ලාභය ආයෝජනය කරන්නේ. ඒ නිසා මේ ආර්ථික පුළුවන් ද ඔබට කරගන්න මේ මේ රට ඇතුළේ කොහොමද ඒක කරන්නේ? ඒ සඳහා රේගුව සහ බැංකු ක්ෂේත්‍රයේ ඒ සියල්ල සම්බන්ධ කරගත්ත නීති සම්මත කරන්න පුළුවන්. ඒව කරපු රටවල් තියෙනවා. ඒව කරපු අද්දගේ දැනට එහෙම නීතියක් නැහැ මේ රටේ. නෑ ඒ ඒක 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 අල්ලගන්න නැත්නම් ඒක සම්පූර්ණ ඒ සම්බන්ධ හෙලිදරව් කරගන්න ක්‍රමයක් නෑ. ඒක වෙනවා වෙන වීම සම්බන්ධ ලෝකයේ නිශ්චිත ආයතන වාර්තා විතර තියෙන ඒ වාර්තා නිවැරදි. ඒ නිසා ඒක අපි නවත්තනවා. ඒක. ඒතර ඩොලර් බිලියන 4ක 5ක රටෙන් එලීට ගෙනියන මේ රටේ ධන කුවීරයෝ රටෙන් එලීට අදින ගාන නතර වෙනවා. ඒක. දෙවෙනි එක මේ අය කරන්නේ නැති බදු මුදල් තියෙනවනේ. මේ අය නොකරලා සහන දෙන තියෙන බදු මුදල් මේ බදු මුදල් අපි අය කරනවා. හරිද? ඒ වගේම අපි කියලා තියෙනවා 100ට දැනට ලංකාවේ වක්‍ර බදු ගෙවනවා ජනතාව 100ට 80ටක් මෙරටේ සාමාන්‍ය ජනතාව බදු ගෙවන්න ඕනේ. 100ට 12ක් තමයි ඔය ඍජු බදු කියන එක තියෙන්නේ. හරිද? එතකොට මේ ප්‍රතිශතය වෙනස් වී තියෙන්නේ. මේක අපි විතරක් නෙමෙයි මේ ලිබරල් ආර්ථික මට මතකයි මංගල සමරුවත් එක්ක වෙලාවක් කිනෝක වෙනස් වෙන්න ඕන කියලා. ඒක කරේ නැහැ. يعني සාමාන්‍ය මිනිස්සු මත පටවන බර වැඩි කියලා. ඔව්. එතකොට අපි යෝජනා කරලා දෙනවා පළවෙනි අදියරේදී අපි සංක්‍රමණීය වැඩපිළිවෙළ ගිනලා තියෙනවා. පළවෙනි අදියරේදී
සීයට හැටක් දක්වා ඒක පහළට ගේනවා සාමාන්‍ය ජනතාවක් තින බද්ද පසු ඒක 150ක් කරනවා ඒතර ඒක තමයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ සංක්‍රමණයේ අවදීදී ඒතර මේ මේක මේ බදු පිළිවෙත වෙනස් කරනවා ඒතර මේවා කරන්නේ නැතුව මේක වෙනස් කරන්න බෑ මම ඔබට කියන්න සමාජය කරනවා කියලා කියන මං අහන්නේ දැන් අද ඕවා කරන්න දැන් ඔබ 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 නියෝජනය කරන දේශපාලන කඳවුර බලයට පැමිණීමත් එක්කනේ ඕක වෙන්නේ මොකද්ද සලස්ම නීතියක් හඳුන්වලා දෙනවද රයිට් මෙච්චරයි ව්‍යාපාරිකයෙක්ට ලංකාව ඇතුලෙන් පිටට ගෙනියන්න පුළුවන් තමන් හම්බ කරපු ධනයෙන් මේ රට ඇතුලේ එහෙම මොකද්ද මොකද්ද අපිට ඒ සංඛ්‍යාත්මකව එහෙම කියන්න විදියක් නැද්ද තාම ලංකාවෙන් පිටට ධනය ගෙනියන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග තියෙනවනේ මේක වෙන නීතිමය විදියට ගෙනිච්ච නෙමෙයි මේ කියන්නේ මේක වංචනික ලෙස ගෙනිච්ච ඒවා වංචනික ලෙස ගෙනියන ඒවට බාධාවක් නැති වෙනවා නලංගද වැඩිපුරම ගෙනිහිලා තියෙන වංචනිකවනේ නීතියට එහා ගිහින් පැහැදිලි මේ ගානත් එක බලද්දි ඒක නවත් මම ඔබට තව කරුණක් හෙළිදරව් කරන්නම් දැන් ඔය සමගි ජන බලවේගයේ ප්‍රතිපත් ප්‍රකාශනයේ ඔවුන් ඉතාම පැහැදිලිව කියනවා මේ රටේ ආයෝජනය කරපු විදේශීය සමාගම් වලට දැනට තියෙන ටැක්ස් එකක් බද්දක් 130ක බද්දක් මේ 130 බද්ද 115ක් අඩු කරනවා කියලා ඔවුන් ප්‍රතිපත් ප්‍රකාශනයේ ඊළඟට ඔවුන් ඉදිරිපත් කරනවා ලංකාවේ තියෙන බහුජාතික සමාගම් සම්බන්ධ එක කාර්යයන් අපනයන සමාගම් වලට 130 බද්ද 106 දක්වා අඩු කරනවා කියලා. ඒතර මේක බරපතල බදු කප්පාදුව. ඒතර දැන් ඒක හර්ෂසිල්ව බොහොම පැහැදිලි ඉදිරිපත් කරනවා. ඒතර හර්ෂසිල්ව මේ බදු කපනවා නම් හර්ෂසිල්ව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඒ බදු වලින් අහිමින මුදල් කාගෙන් දය කරන්න කියලා. ඒතර ඒගොල්ලෝ කියන්නේ අර ටැක්ස් සිස්ටම් එක බදු ක්‍රමයේ ඩිජිටලයිස් කරනවා කියලා. ඩිජිටල්කරණය කරනවා කියලා. ඒකට බදු පදනම් පුළුල් කරනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මත තවත් බදු පීඩනය වැඩි කිරීම තමයි මේක පිළිවෙත. ඒක උන් ඉදිරිපත් කළ තියෙනවා. එතකොට මෙතන හොඳට බලන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මොනවද කියලා තියෙන්නේ කියලා. ඒකයි අපි අපි පුන පුන අවධානය කරන්නේ. එතකොට මේව ඔක්කොම අර මූල්‍ය රමුදලේ වට්ටෝරුව. හරිද? මූල්‍ය දැන් මේක ලේසි වෙන්නේ නැහැ මේ ඔය ගන්නවා අරව ගන්නවා. මූල්‍ය රමුදලේ වට්ටෝරුම කියලා කියන දැන් මූල්‍ය රමුදලත් පැහැදිලිව කියන එක කාරණයක් නෙමෙයිද? මේ 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 රටේ සිද්ධ වෙන වංචා දූෂණ ඉතාම මේ වැඩි සහ ඒවා පාලනය කරගත යුතු කියන දේ උන් අවස්ථා කීපයකදී මම හිතන්නේ කොන්දේසි සාහිත්‍ය ඉදිරිපත් කරලා තියෙනවා. තවදුරටත් ඔය කාරණා කොහොමද ඔවුන්ගේ වට්ටෝරුව? දැන් ඒගොල්ලෝ ඒව කිව්වට ඒවට මුකුත් වෙලා නැහැ. දැන් අපි ඒකත් කියන්න. වංචා දූෂණ සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත් ප්‍රකාශය අපි යෝජනාවක් ගෙනලා තියෙනවා. රටේ යම්කිසි වත්කම් මට්ටමකින් ඉහළට. උදාහරණයක් අපි හිතමු කෝටි 50ක්, කෝටි 100ක් මොකක් හරි වගේ මට්ටමක් කියලා. අපි ඒක ඒක අපි ඒ පනත හදන්නලා කල්පනා කරන්න ඕනේ. එවැනි වත්කම් මට්ටමකින් ඉහළට වත්කම් තියෙන සියලු දෙනාට අපි කියනවා තමන්ගේ වත්කම් හිලි කරන්න කියලා. ඒක ලෝකෙ මේවා තියෙනවා මේවා මේ සමාජවාදී රටවල කරනවානේ මේ යුරෝපයේ සමහර රටවල මේ ක්‍රියාත්මක වෙනවා සංකල්පයක් විදිහට ඔබ කියන කාරණේ හරි වෙන්න පුළුවන් නමුත් දැන් ජනතාවට දැන් අපි දැක්ක මේ ඉස්සරහ වත්කම් බරකම් ප්‍රකාශ ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔව් ඒක තමයි දැන් වත්කම් බරකම් ප්‍රකාශය හෙළි කරන්න ඕනේ ඒ වගේම වත්කම් උපයගත්ත විදිහ කියන්න ඕනේ මේක දෙකම වැදගත් මේක කරන්න නැතුව දැන් ওই ගොඩක් අය කියන්නේ බලන ප්‍රතිපත් ප්‍රකාශන කීවල නඩු දානවා කියලා දැන් කලින් දාපු නඩුවට මොකදුනේ නඩු දැම්මාම සාමාන්‍යයෙන් අධිකරණ වලට යනවා ඊට පස්සේ හොඳ ලෝයෙ කෙනෙක් අල්ල ගන්නවා ඊට පස්සේ අපි දන්නවනේ එතනින් පස්සේ ඒ ක්‍රියාවලිය හරහා කාලයක් ගන්නවා ඊට පස්සේ සමහරට ආණ්ඩු බලේ මාරනවා ඊට පස්සේ නඩු ටික ඔක්කොම අයින් කරගන්න දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න